ඔව් මාධ්‍යයේ යෝජනාවක් අපේ න්‍යාය පත්‍රය නම් තිබුණේ නැහැ. පසුව කල්දී ඇති පරිදි කියලා එක්තරා මන්ත්‍රීවරයෙක් මාධ්‍ය පිළිබඳ කල්දී නොමැති යෝජනාවක් ගෙනාවා. ඒක ගේන්න නගරාධිපතිවරයා ඉදන් අවසර දුන්නා. මමත් ඒකට කතාවක් පැවැත්තුවා. නමුත් දැන් අපේ සභා නීති වීථි වල තියෙන මගේ දැනීම අනුව දැන් න්‍යාය පත්‍රයට යෝජනාවක් ඇතුළත් කරන්නේ මේ අනිවාර්යයෙන්ම ඒ යෝජනාව පිළිබඳව අනිත් අයටත් හර්ක කරන්න අවස්ථාවක් දීලා කරු පෙන්වා දීමට අවස්ථාවක් දීලා තොරතුරු ලබා දෙන්න අවස්ථාවක් දීලා තමයි මේ දින ගාණක් ඇතුළත මේ න්‍යාය පත්‍රයට යෝජනාවක් ඇතුළු කරන්නේ. හැබැයි න්‍යාය පත්‍රයට ඇතුළු නොකර සභාවේ අවසරය ඇතුළු න්‍යාය පත්‍රයට පිට සමහර අවස්ථාවල අපි යෝජනා ගේනවා. එහෙම ගෙන හා හැකියි අන්තිවරුන්ගේ කැමැත්තන්. නමුත් සම්පදායක් හැටියට අපි එවැනි යෝජනාවක් ගේන්නේ සභාවේ පරිපාලනයට තුරු දෙන නැත්නම් සභාවේ ඊළඟ මහා සභාව දක්වා ඉලසිය නොහැකි ගැටලුවක්. හදිස්සියේ අපි සුනාමියක් ඇවිල්ලා තිබිලා ඊළඟ මහා සභාව එනකන් ඉන්න බෑ. එහෙම නැත්නම් ලොකු මේ ඔය දැන් තියෙන විවේචනයක් ඇවිල්ලා මොනවාරි හදිස්සි කටයුත්තකට මුදල් වෙන් කර ගැනීමත් ඊළඟ තීරණයක් ගැනීමත් තමයි සභාවට කල් නොදී හදිස්සියේ යෝජනාවක් ගේන්නේ. දැන් මේ යෝජනාව සභාවට ගේනවා නම් මේ යෝජනාව හරි නිකන් සාමාන්‍ය විදියට කල්දී නොමෙතුව ගේනවා නම් එදා උදේ අඩුගානේ සභාව වෙලාවේ උදේ සභාව පටන් ගන්න 10ට මේ 10 වෙද්දී මේ යෝජනාව සහිත ඒ යෝජනාව සහිත කොලේ හැම මන්ත්‍රීවරයාට අතටම පත් කළා තියෙනවා සභාව පටන් ගන්න. ඊට පස්සේ මන්ත්‍රීරු දැනගන්නවා කල්දී නොමැති යෝජනා කරනවා කියලා. ඒ එතකොට මේ යෝජනාව ගියේදී මේ මන්ත්‍රීවරයාට අපිට කරුණ ඉදිරිපත් කරන්න පුළුවන් මේක හදිසි යෝජනාවක් නෙමෙයි මේක ගේන්න එපා ඒ විරුද්ධත්වයක් කර ප්‍රකාශ කරන අපිට එහෙමවත් මේ 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 කොලයක් ලබා දීලා තිබුණේ නැහැ. මන්ත්‍රීවරයා යෝජනාව බාගට ගියේදී තමයි මේ කොලේ දෙන්නේ. එතකොට මේකට පාලකයෝ හරි උනන්දුවෙන් කාටද? ඒ කියන්නේ මේක ඒ අය සම්බන්ධ වෙලා ගෙනාපු යෝජනාව විශේෂයෙන් මාධ්‍යයට මාධ්‍ය පිළිබඳව ගෙනාවට අවසානයේ අර ප්‍රදීගමගේ මහත්තයාගේ මීපුර වෙබ්සයිට් එකට පිළිබඳව තමයි කතා කරේ. ඒකේ අපි දන්නවා නගර සභාවේ විපක්ෂයක් නැති කාලේ ඉඳලා විශාල නගර සභාවේන දූෂණ අඩුම ගානේ ඒ වලට විරුද්ධව ක්‍රියාත්මක නීතියක් නොතිබුණත් ඒවා ජනතාව අතරට ගෙනිහිල්ලා ඒවා කරන ප්‍රමාණය විශාල වශයෙන් අඩු කරේ මීපුර වෙබ්සයිට් එක. මට උඟක් කනගාටුවක් ආවේ ඒ වෙලාවේ මාධ්‍යයට අපි මමත් මාධ්‍යයට දොස් කියන අවස්ථාවක් තියෙනවා. මාධ්‍ය වැඩිනේ අපි දොස් කියෙවි. එතන දොස් කියන තරම් දෙයක් තිබුණේ නැහැ. මේ මාධ්‍යයට යෝජනාව ගෙනාවු මිනිස්සයා ඒ මාධ්‍යත් එක්ක ඉඳලා කාලයක් අපිටත් චෝදනා කරා. මම ඒ සභාවේ කිව්වා. ඒ මිනිස්සයා ඔය මේ යෝජනාව ගේන්න සම්පූර්ණ සහයෝගය දුන්න නගරාධිපති දයාලන්සයි මීපුර වෙබ්සයිට් එකේ අතර ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවේ මේ මිනිස්සයා හිටියේ මීපුර වෙබ්සයිට් එකේ පැත්තේ. දැන් මේ වෙලාවේ මෙයා ගේනවා යෝජනාවක් මේ මීපුර වෙබ්සයිට් එකෙන් මන්ත්‍රීවරුන්ටයි නිලධාරීන්ටයි අවමානයක් වෙලා තියෙනවා. ඒකට මේ 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 නීතිමය කටයුතු කරන්න නගර සභාව වියදම් දරන්න ඕන කියලා කිසිසේත් නැහැ. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවායි කියලා මේ නාගරික මන්ත්‍රීවරු දෙන්නෙක් විතර කිව්වට ඒ කවදාවත් ඒ වෙබ්සයිට් එකේ දාපු දෙයක් වැරදි කියලා ඔප්පු කරන්න පුළුවන් විද්‍යුත් සාක්ෂියක් එහෙම නැත්නම් ලිඛිත සාක්ෂියක් මේගොල්ලෝ ඉදිරිපත් කරේ නැහැ. ඒ වෙබ්සයිට් එකේ ඒගොල්ලන් බුදුමාට තේරෙනවා ඇති ඒගොල්ලන්ට විරුද්ධව වෙබ්සයිට් එකේ පළ වුණා නම් ඒගොල්ලෝ ආස නොකරන ප්‍රවෘත්තියක්. ඒ ප්‍රවෘත්තිය නැති කරන්න එයාලා මොකක් හරි සාක්ෂිය පෙන්වන්නේ අපි මේකට සම්බන්ධ නැහැ කියලා. එහෙම නැත්නම් මේ මාධ්‍ය නිලිය දැන් මට විරුද්ධව ඔය කියන මන්ත්‍රීවරයා එකපාරක් දැම්ම ලක්ෂාතරක මම පොත් හොරකම් කරන් ගියායි කියලා ඔය මාධ්‍ය. මම මාධ්‍යට ලිව්වා පොත් ලබා දෙන්නේ මෙහෙමයි පොත් ගෙන්නන්නේ මෙහෙමයි පොත් අපිට ලැබෙන්නේ මෙහෙමයි. හැබැයි මේක හොරකම් කරන් ගියා නම් ඒගොල්ලෝ ගිහිල්ලා එක්ක නීතිමය කටයුතු කරන්න ඕන පොලිසිය දැනුවා පොලිසිය පැමිණක් දාන්න ඕන විමර්ශනය කළද ඉතින් ඒ ඊට පස්සේ ඒ මාධ්‍ය මාව නිවැරදි කරලා දැන් මම කියපු දේ අහලා ඒක එහෙනම් වැරදි ප්‍රවෘත්තියක් ලැබුණේ ওই මන්ත්‍රීවරයාමයි ගිහිල්ලා දුන්නේ ඒ මාධ්‍ය ওই මන්ත්‍රීවරයාගේ නම තිබුණා. ඉතින් මේක මේ පෞගිය කාලේ ඉඳලා මේ දැන් මේ මාධ්‍යට එරෙහිව කතා කරන්නේ ආණ්ඩුපක්ෂ නෙමෙයි විපක්ෂේ. සම්මරත ඇකොල මාධ්‍යයේ තොරතුරු වල ආස කරන්නේ කවුද? විපක්ෂේ. දැන් මේ මාධ්‍යයට හැරෙව මීගම නගර සභාවේ යෝජනා ගේන්නේ විපක්ෂේ. විපක්ෂයට හරි ප්‍රශ්නයක් තියෙනවා ආණ්ඩු පක්ෂයට මාධ්‍යෙන් මොකක්ද දමලා ගහවුවෝ. දැන් මේ වෙනකම් මන්දල තරමින් ඒ මන්ත්‍රීවරයා ගැන අහුව කොයියම් මන්ත්‍රීවරයා ගැන මොකරි හැවනම් මේ මාධ්‍ය විදියට කතා කරලා ඒක නිවැරදි කරගෙන නැහැ. රයිට්. ඉතින් ඒ නිසා මේ යෝජනාවල් ගේන්නේ
තමන්ගේ කුණු වසා ගැනීම සඳහා වේදනාව නිවා ගැනීම සඳහා කියන එක තමයි මගේ මට කියන්න තියෙන්නේ.